අයිබෝන් ඔයාලට කුසලා සිම්පල් ලයිෆ් මගේ YouTube channel එකට ඔයාලව මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ හිත මිත්‍රයෙක් මට කමෙන්ට් එකක් දාලා තිබුණා වැව්මාළු හරියටම හදන විදිය කියලා දෙන්න කියලා. ඉතින් වැව්මාළු ගොඩක් වෙලාවට මඩ රස එනවා. හරියට හදාගත්තේ නැත්නම් මේක පිරිසිදු කිරීමේ සිට මම හරියටම කියලා දෙනවා බලාගෙන ඉන්න මගේ වීඩියෝ එක ඉවරනකම්. ඉතින් මම ප්‍රමුඛ ස්ථානයේ දීලා තිබුණේ ভেජිටේරියන් කෑමවලට. ඉතින් ඒ වුණාට කවුරු හරි කිව්වහම මේ වගේ ඉල්ලීමකුත් අපි ඉෂ්ට කරන්න ඕනනේ. ඉතින් වැව්මාළු රසට හදා ගන්න ඕන නම් හොඳට සෝද ගන්න ඕන මඩ රස යන්න. ඉතින් මඩ රස යන්න සෝද ගන්නවා කියන්නේ මේක නිකන් වතුරෙන් සෝදලා විතරක් මදි. දෙහි ටිකක් දාන්න ඕන. මම දෙහි ටිකක් මිරිකනවා මේකට දෙහි බෑවක්. ඒ වගේම කහගොඩ චුට්ටක් දානවා. ඒ වගේම ලුණු තේ හැන්දක් දෙකක් විතර මේ විදිහට දාගන්න. දාලා හොඳට මේක වතුර දාන තු ඉස්සෙල්ලාම අති මේ විදිහට හොඳට කලවම් කරන්න. හොඳට තැවරෙන පරිදි හොඳට ඒවයි තවර ගන්න. තවරලා ඊට පස්සේ වතුර දාලා සෝද ගන්න ඕනේ. ඉතින් වැව්මාළු කියන්නේ මිරිදිය මත්සෙක්. මුහුදු මාළු වගේ නෙමෙයි මඩ රස හැමතෙම කාවැදිලා තියෙන්නේ. මාළු වෙළඳපළට ගියාම ඒගොල්ලෝ කපලක් දෙනවා. එහෙම නැත්නම් අපි කෙනෙල්ල කපා ගන්න ඕන කොහොම හරි. කපලා හොඳට සුද්ධ කරලා ඉස්සෙල්ලාම වතුරෙන් දෙසරයක් විතර හොදලා තමයි මේ විදිහට සෝද ගන්න ඕනේ. දැන් හරි මම පිරිසිදු වතුරෙන් ඊට පස්සේ තුන් සැරයක් හේදුවා. දැන් මේකට මම ලුණු කුඩු ටිකකුයි ගම්රෙස් කුඩු තේ හැන්දකුයි කහකුඩු ස්වල්පකුයි දාලා හොඳට කලවම් කරලා වහලා තියෙනවා. මොකද ලුණු ගම්මිරිස් අල්ල ගන්න ඕනේ ටිකක් වෙලා. එහෙම ඒක වහලා තිව්වා. දැන් අපිට අවශ්‍ය වෙන ඒවා ටික මම මේ පෙන්නන්නේ. ඉතින් මෙතන තියෙනවා කුරුදුපතු කෑලි දෙකක්, එනසල් කරල් තුනක් විතර, කරාබ් රැඩි තුනක් විතරයි, ඉඟුරුයි, සුදු ලුණුයි. ඒ වගේම තක්කාලි ගිරි දෙකක් අරන් තියෙනවා. ඔයාලට තක්කාලි අගුණයි නම් සියඹල හරි ගොරක හරි ගන්න. ඒ වගේම කරපිංච ටිකක් තියෙනවා. රම්පෙ කෑල්ලකුත් අරගන්න. මම ඉඟුරු සුදු ලුණු ටික මේ විදිහට තලාගත්ත තක්කාලි ගිරි දෙක කපා ගත්තා. රම්පෙ කරපිංච ටිකත් හීනෙට කපා ගත්තා. ඉතින් අපිට අනිත් අවශ්‍ය වෙන කුළුබඩු ද්‍රව්‍ය ටික තියෙනවා. අපි දානකොටම බලමු. මේකද දරදිපේ තමයි උයන්න යන්නේ. ඉතින් දරදිපේ මැටි ඇතිදී උයපුවාම අපේ ගමේ ක්‍රමයට ඉතාමත්ම රසට මේක හදාගන්න පුළුවන් අපේ වැව් මාළු ව්‍යංජනය. ඉතින් තෙල් මේසැඳි දෙකක් විතර දාලා මම ඒකට අබ තේ හැන්දක් විතර දාලා අබ ටික පුපුරනකොට තලාගත්ත සුදු ලුණු, ඉඟුරු, කරාබු නැටි, කරදමඟු, කුරුඳුපොතු ටික දාගත්තා. මේ ඉතින් මේක හොඳට සුවඳෙන විදිහට මේක බැදගන්න. ඊට පස්සේ කරපිංච රම්පෙ ටික දාගන්න. ඊට පස්සේ උළුහාල් තේ හැන්දක් දාගන්න. ඉතින් මේක හොඳට බැද ගන්න ඕනේ. දිපේ ගින්දර ගොඩාක්ම සැරට දාගන්න එපා, ටිකක් අඩු කරගන්න. ඊට පස්සේ මම දාගත්තේ අමු තුන පහ කුඩු. මේ සැඳි තුනක් විතර දාගත්තා මම. ඒ වගේම රතු මිරිස් කුඩුත් මේ සැඳි තුනක් විතර දාගත්තා. වලට බැදපු මිරිස් කුඩු තුන පහ කුඩු තියෙනවා නම් ටිකක් මේ විදිහට බැද ගන්න දාලා ගොඩක් බැදෙන්න එපා. එතකොට කර රස වෙයි. මේක අමු තුන පහ කුඩුයි මිරිස් කුඩුයි හින්දා තමයි මම මේ විදිහට දාගත්තේ. දැන් මම දාගත්තේ ඉඟුරු කුඩු ටිකක්. ඉතින් මට අමු ඉඟුරු තිබුණේ නැහැ. ඒ හින්දා මම ගෙදර හදාගත්තේ ඉඟුරු කුඩු ටිකක් දාගත්තේ. ඊට පස්සේ මම දාගත්තේ තක්කාලි ටික. දැන් වතුර ටිකක් මේකට එකතු කරන්න. එකතු කරලා මේක පොඩ්ඩක් උතුරනකන් ඉඳලා තමයි අපි මාළු ටික දාගන්න ඕනේ. වැව් මාළු කියන්නේ ඉතාමත්ම මෘදුයි, කැඩෙන්න බලනවා. එහෙනම් පරිස්සමෙන් තමයි මේක උයා ගන්න ඕනේ. ඊළඟ රහස තමයි ඒක. ඉතින් වැව් මාළු උයද්දි ගොඩක් දෙනාට උයා ගන්න බැරි මේක කුඩු වෙනවා. ඒ අපි උයන විදිහ වැරද්ද හින්දා. ඉතින් මේක මේ විදිහට දාලා මේ විදිහට පොඩ්ඩක් කලවම් කරන්න. වැව් මාළුවට ලුණු ගම්මිරිස් අල්ලලා තියෙන්නේ. ඔයාලට තක්කාලි කන්න හොඳ නැත්තම් මේකට ගොරක කෑලි දෙකක් හරි සියඹල හරි දාගන්න. ඉතින් මේ විදිහට මේක ඉදෙන් අරින වහන්න එපා. අනිත් රහස තමයි වහන්න එපා මාළු මේ විදිහට උයද්දි ඇරලම උයා ගන්න. ඒ වගේම තමයි හැඳි ගන්න එපා කොයි වෙලෙත්. හැඳි ගන්නවා නම් පොඩ්ඩක් හැඳෙන් වටේට චුට්ටක් කලවම් කරනවා ඇරෙන්න. මේ විදිහට වැඩි හැඳි ගගා කලත්තන්න යන්න එපා. එතකොට කුඩු වෙලා යනවා කෑලි. ඉතින් ඔයාලට මේක කලවම් කරගන්න ඕන නම් මෙන්න මේ ක්‍රමයට තමයි කලවම් කරගන්න ඕනේ. පොඩ්ඩක් දෙපැත්තෙන් අලලා භාජනය හෙල්ලපුවාම මේක හොඳට කලවම් වෙනවා. හැඳි ගන්න එපා.
ඉතින් දැන් ඉදීගෙන ඉන්නේ විනාඩි 10ක් විතර මදගින්න තිබුවාම ගානට මේක ඉදුණා. වැව් මාළු කියන්නේ ගොඩක් වෙලා තම්බන්න ඕනෙත් නැහැ, ටක් ගාලා තැම්බෙනවා. ඉතින් බලන්නකෝ පොඩක්වත් කැඩිලත් නැහැ, හොඳට තියෙනවා කෑල්ලට. ඉතින් ඔයාලට මේකට හොදි ගතිය වැඩි වගේ දැනෙනවා නම්, හොදි අඩුවෙන් කන එක්කෙනෙක් නම් මේකට දාන වතුර ප්‍රමාණය අඩු කරගන්න. ඒ වගේමයි කිරි දාන්න ඕන නම් මේ රෙසිපියෙම තමයි මේකට වතුර වෙනුවට කිරි දාගන්න. ඉතින් හරිම ලේසි. ගොඩක්ම වේලලා ගන්න ඕන නම් වතුර යාන්තමට දාලා මේක මද ගින්නේ උයන්න. ඒ කියන්නේ වැඩි ගින්දර සැර කරගන්න නැතුව වතුර ලාවට වගේ දාලා මද ගින්නේ මේක වහලා තිබ්වත් කමන්නේ. එතකොට නම් එතකොට මේක වේරලා වගේ හදාගන්න පුළුවන් මේ දාන ද්‍රව්‍යෙම දාලා. ඉතින් දැන් හරි ඔයාලට බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, ඕනම දෙයක් කන්න මේ වැව් මාළු ව්‍යංජනේ සූදානම්. ඉතින් ඔයාලත් හදලා බලන්න මගේ වීඩියෝ හොඳනම් ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. මම ගිහින් එන්නම්, මම කුසලා. ඉතින් ඔයාලට නිරෝගී දිව්‍ය සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.